මෙහෙම එකක් තියෙනවා ජයනත්. CDB රන් අය ටොප් අප් සේවාව හරහා ඉන්න තැනක ඉඳන් ලේසියෙන් රන් අය කරගන්න. ෆොන්සේකා මහත්තයා කවුරු හරි වැඩට ගන්නව නම් ගන්නේ ඒ මිනිස්සයාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න බලාගෙන. ඔවිතින් පඩියක් දීලා මිනිහෙක් රස්සාවට ගන්න කි තීරමක් නෑනේ නැත්තම්. අපි මෙයාට පඩියක් බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා කිව්වට එයාගේ නීති වෙනස්. ඒ වුණාට මේ ළමයා තනියම යවන එකනේ මට තියෙන බය. තනියම යනවා කියලා මේ පිටරටකට යනවා නෙමෙයිනේ විශාකා. ඔෆිස් එකේ වාහනයකින් උදේට ගිහිල්ලා ඒ වැඩ රාජකාරීට ඉවර කරගෙන ඒ වාහනේ මාපහු වෙන එකනේ තියෙන්නේ. ඉතින් මේ ෆොන්සේක මහත්තයාගේ ට්‍රාන්ස්පෝර්ට් ගැන නම් ඉතින් එහෙම බය වෙන්න දෙයක් නැහැ. යා වැඩ කරන මිනිස්සුන්ට නීති දාලා තියෙන්නේ. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ ඉතින් පිරිමිනේ. ඉතින් බය නැහැ. අපි ඉතින් ගෑනුනේ අපි බයයි. හරි හරි පොඩක් ඉන්නකෝ. දැන් ධෝනි මොකද කියන්නේ? ආ යන්න කැමතිද? පැය දෙක තුනකින් ගිහින් එන්න පුළුවන් කියලා තමයි කිව්වේ. එතකොට ගාණක් නැහැ නේද අප්පච්චි? දැන් එතකොට කොහෙද යන්න තියෙනවා කියන්නේ හිට? කම්පැනි එකට ඔක්කොම කාර් සේල් 8යි තියෙන්නේ. ඒකෙන් තුනම කොළඹවට. ඒ කොහෙට හරි වෙන්න ඇති. මෙහෙමයි. උපරිම උනොත් ගම් පහයකට යයි. විනාඩි 45 දුරනේ. අනේ මන්දා. ඔයගොලු කැමති විදියට කරන්නකෝ. ධෝනි ඒ ගමනට බය නැත්තම් එච්චරයි. චයනාත් මේ රෑ යන ගමනක් නෙවෙයිනේ. ඒකත් හරි. මම මෙච්චර කියන්නේ ජයනාත් ලොක හරියට හිතනවා රාජකාරී කරන මිනිස්සු කැපවීමෙන් වැඩ කරනවද නැද්ද කියන එක ගැන. එහෙම වුණොත් ඉතින් ට්‍රේනින් එකයි මුලින් නම් පටන් ගන්න වෙයි. අනේ මට නම් බෑ අප්පච්චි. බය වෙන්න එපා. මම පරිස්සමෙන් ගිහින් එන්නම්.